ටෙස්ට් මෝඩ් ඩබල් වාසිබැක් ගාන 50ක් අඩුයි ග්‍රෑම් 50ක් වැඩි දැන් ග්‍රෑම් 450ක් රුපියල් 780යි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේදිනවල පවතින්නේ දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක්. දිවා කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද දැනෙන දැඩි උෂ්ණත්වයේ හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිනවා. දිවා කාලයේ අවරශ්මීන් වඩාත් පීඩාවට පත්ව සිටින්නේ එලිමහනේ කැවසෙන සහ රැකී ආරක්ෂා කරන ජනතාවයි. මේ දවස්වල හරි රස්නයක් නේද තියෙන්නේ. ගොඩාක් අවුයි. ඩොක්ටර්ස්ලත් කියලා තියෙනවා වැඩිපුර අවුවට යන්න එපා කියලා. මේක කරන්න පුළුවන් පිරිසකුත් ඉන්නවා. ඒ වගේම මහමග වැඩ කරන මේක කරන්න බැරි පිරිසකුත් ඉන්නවා. අන්න ඒ අයව හොයාගෙන තමයි Live at 8 අපි අද ආවේ. දරාගන්න බැරි රසණයක් තමයි. ඉතින් මම හිතන්නේ මමත් දැන් වරිලින් ඉඳන් කොටුවට එනකන් ආවේ. ඒ එන අතරතුර මම හිත පොඩි හරි වැස්සක් මේවා වෙයි කියලා. එතකම් බලද්දි නෑ හැම තැනම පායන. කොහොමද අවුවේ මේ ජොබ් එක කරන්නේ? කරන්න නම් අමාරුයි. ගොඩාක් රසණි පිච්චෙන මුලියංගම. බොහොම අමාරුවෙන් පරිස්සමෙන් වැඩ කරනවා. It's very, very hot and very humid. You need at least 3 or 4 liters a day. ගෙවුණු පැය 24 තුළ සෙල්සියස් අංශක 37.4ක දිවයිනේ වැඩි උෂ්ණත්වය රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර අද දිනේද රත්නපුරයේ උෂ්ණත්වය දැක්වුණේ සෙල්සියස් අංශක 35ක් ලෙසයි. අනුරාධපුරයෙන් සෙල්සියස් අංශක 34ක් සහ ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 33ක උෂ්ණත්වයක්ද වාර්තා වුණා. මීට අමතරව වයඹ පළාතට මෙන්ම ගම්පහ හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලටද මේ උෂ්ණත්වයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. සුළං ප්‍රවාහය දිවයින හරහා ඇත්තටම අඩු වේගයකින් තමයි තියෙන්නේ. ඒත් එක්කම ජල වාෂ්පත් අඩුයි වායුගෝලයේ. එතකොට වායුගෝලයේ රත් වෙනවා. ඒ හේතුවෙන් තමයි මේ විදිහට අපිට මේ මිනිස්සුන්ට දැනෙන උෂ්ණත්වයක් වැඩි වෙලා තියෙන්නේ. නමුත් මේක අඩු වැඩි වශයෙන් ඉදිරි මාසයක් වගේ අපි බලාපොරොත්තු වෙනවා. වෛද්‍යවරුන් පවසන්නේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වයේ හේතුවෙන් ඇතිවිය හැකි විචලන තත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසයි. අපේ ශරීරයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් 37යි. හැබැයි මේ දවස්වල අපි දකිනවා සමහර ප්‍රදේශවල ශරීර උෂ්ණත්වයට වඩා උෂ්ණත්වයක් පරිසරයේ තියෙනවා. තාප කම්පන තත්ත්වයන්ට පවා යන්න පුළුවන්. වැඩිපුරම රස්නේ තියෙන වෙලාවට එළියට යන්නේ නැතුව වැඩ කරගන්න පුළුවන් නම් ඒක වැදගත්. ඊටත් අමතරව තැඹිලි කුරුම්බ වගේ ස්වභාවික දියර, ඊට පස්සේ දෙහි දොඩම්, නාරං, කැඳ වර්ග ඒ වගේ ස්වභාවික දියර වැඩිපුර ආහාරයට ලබා දෙන්න. ඒ මගින් විජනන තත්ත්වයන් නම් කරගන්න පුළුවන්.